පවුකම් කරලා තියෙනවා හෝ වේවා. නොයසේනම් සසරේ ගොඩක් කර්ම තියෙනවා හෝ වේවා. ඒ ඔක්කොම විපාක දෙන්න ගන්නේ බාලයත් එක්ක. එනිසා බුදුරජාන් වහන්සේ වදාළා අසේවනාච බාලාන පණ්ඩිතානංච සේවනා. මේ ලෝකෙ පින් උපද්දවලා හාරලා හාරලා දෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙ ඉන්නවා. ඒ කෙනාට කියනවා සත්පුරුෂයා කියලා. කල්යාණ මිත්‍රයා කියලා. පණ්ඩිතයා කියලා කියනවා. ඒ යහපත් එක්කෙනා ඇසුරු කරන්න ඕන. එතකොට සංසාරේ කරපු පින් විපාක දෙන්න ගන්නවා. බාලයේ සත්පුරුෂයේ දෙන්නම ඇසුරු කරලොත් එම කර්ම දෙකම විපාක දෙනවා. එනමුත් මේ අසත්පුරුෂයාට පුළුවන් ඕනම සත්පුරුෂ ඇසුරක ඉන්න එකේ කොක්ක ගහලා ගන්න. ඉනිසා ශාස්ත්‍රඥ වාචිකේ වචනේ නම් වරදින්නේ නැහැ. ඉස්සලාම කරන්න ඕනේ අසේවනාච පහලාන. පෞකාරේ උන් නම් ඇසුරු කළා වැඩම නැහැ. සංසාරේ සැඟවිච්ච පව් ඇවිල්ලා විපාක දෙයි. සැඟවිච්ච කර්ම